කාලහමී අයියලාට අපි එහෙම් පිටින් අමතක වෙලා ගිහින්නේ. කොහොම තමයි සල්ලිකාර නෝනලා හම්බුණා? කොහේ ඉන්නද අප්පා? කරදර කරදර හැම වෙලේම කරදර. අපිට තොරෙම බිස්නස් පටන් ගත්තම ඔහොම වෙනවා. ඒක මගේ බිස්නස් එකක් නෙමෙයි, මහසෙන් පුතාගේ. එයා තමයි ඒකේ හැම දෙයක්ම කරන්නේ. කාලහාමි අයියා හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ දරුව ගැන විතරයි. අපේ නිමල්කා ගැන නිකන්වත් හිතනවද? ඔන්න දැන්නම් අපේ නිමල්කගේ ගජබගේ කටයුත්තවත් කෙරෙන්නම ඕනේ. හරි හරි, අපි බලමුකෝ ටිකක්. තවත් මොනව බලගෙන ඉන්නද? අර චින්චි මාණිකාවට අහු වෙච්ච මොන පිරිමියද ගැලවිලා ගි? මට දුක මහසෙන් පුතාගේ. මොකෝ මේ ගිය පයින්? මත ඉන්න බෑ අම්ම, හරිම කරදරයි. කරදර? වැවේ පන්සලේ හාමුදුරගේ කතා බහ ඔහොම තමයි. හාමුදුරුවන හරි හොඳයි. දුක හිතෙනවා. හොඳ කෑම මත දීලා එතුම බදගෙන ඉන්නවා. දවසක් මාගේ අහිම දක්කා සඩි දුන්නත් ගන්න නැහැ. මට කිරි බොන්න දීව එතුම කහට වරෙන්ද? ඒවා කරදරයි, හරිම කරදරයි. ඒ උන්නාසගේ හැටි ආගන්තුක සත්කාරයට බොහෝම මනාපයි. ඒත් ඒක බොහොම නරක දෙයක්. දැන් උන්වහන්සේ දුරුවරයි ළඟදිම ලේද වෙන්න පුළුවන්. එතුමාගේ කරුණාවන්ත කැමත මා ආසයි. ඒවා දකිනකොට මාගේ අසවරත කඳුළු වෙනවා. මේ මගේ හිතේ හරි කරදරයි. මම වැඩියෙන්ම ආවේ ඒකයි. උන්නාසිගේ වටිනාකම අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ පුතා. ඒකයි වැරද්ද. අපි යන්නේ. Thank you.
මාස ගානක් පන්සලේ නතර වෙන්න ගිය කෙනා ওই සතියෙන් ආපහු ඇවිත්ටි පන්සලේ හරි පාඩුයි ඉන්න බෑ මට හැම වෙලාවෙම පුංචි නැගි මතක් වුණා පුංචි නැගිත් පන්සලේ හිටියා නම් මම ටික දවසක් එහෙ ඉන්නවා අපේ රටේ ගෑනු ළමයි පන්සල් වල නතර කරගන්නේ නැහැ කුමරස ඒක බුද්ධ ආගමට විරුද්ධයි අපේ රටේ නම් එහෙම විරුද්ධව නැහැ ඕන කෙනෙකුට පන්සලේ ඉන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් පූජා තියන්න පුළුවන් තේරවාදී බුද්ධාගමේ හාමුදුරු හුඟක් දුක වඳිනවා එතකොට කුමරාසන් පන්සලෙන් ආවේ දුක් විඳින්න බැරි හින්දාද එතකොට කොහොමද ඔයා ඔය ඉගෙන ගන්න හිතන් ආපු දේවල් ඉගෙන ගන්න ඒවා ඉගෙන ගන්න දැන් වෙලාවක් නැහැ ෆැක්ටරිය පටන් ගත්තාම අපි කොහොම මහන්සියර වැඩ කරන්න මං කැමති ලංකාවේ පදිංචි වෙන්න රජබා මහත්තයා කියන්නේ මහ පුදුමාකාර මිනිස්සෙක් මට නම් පුදුමයක් නෑ එයා ඔය වගේ තීරණයක් ගත්තේ කියලා මට දුක පුංචි මහත්තයා මං හින්දා දුක් විඳින එක ගැන ඒකට මොකටද දුක් වෙන්නේ අනික පුංචි මහත්තයා වෙන්දාගෙන් බොහොම සතුටින් තමයි ඔතන වැඩ කරන්නේ මටත් හොඳ අවස්ථාවක් ආවා පිළපිටිය රාහම ටිකක් රිද්දන් ඒ කොහමද මං දවසක් පිළිපිටි රාලාමේ එක්කගෙන ගියා ගජබා මහත්තයා වැඩ කරන සෙට් එකට ගජබා මහත්තයා වාහනවල තෙල් ගහනවා දැක්කහම පිළිපිටි රාලාමේ දෙලෝ රත් වුණා හැබැයි මිනිහටත් එදා පොඩ්ඩක් රිදුණා මං හිතන්නේ මිනිහට එදා තේරෙන්නේ නැති අනිත් මිනිස්සුන්ටත් ඔයගේ දුක වේදනා තේරෙනවා කියලා මිනිහට තාම රිදුන්නේ අපිට අවුලපු ගින්දරට මිනිහට කවදා හරි විඳවන්න වෙයි මං යනවා ප්‍රියදේව හොඳයි කැමති පුංචි නම් අපේ රටට එක්කද ගිහින් ලස්සන බෝධික හදන හැටි උගන්න මගේ තාත්තට නියුමක් දාන්න ඒ ගැන කියන්න පිටරට වල ඇවිදින්න යන්න මම බයයි අනිතක මං කැමති බය වෙන්න එපා ඔයාට තනියම යන්න දෙන්නේ නැහැ. පුංචි නංගි, මාමා, ගජබාසන්. අපි තුන්දෙනාම එකතයි යන්නේ. මම්මගේ අම්මව දාලා කොහෙවත් යන්නේ. අනිතක මං යනකොට අප්පච්චි කැමතිද නැහැ. මම අප්පච්චිව කැමති කරගෙන පුංචි නංගිව එක්ක යන්න. එපා.
මං කැමති නැහැ යන්න. නිමල් කනංගිරං ආසාවෙන් ඉන්නේ ජපන් යන්න. කුමරුසට පුළුවන් එයාව එක්කන් යන්න. එපා. මම කැමති නැහැ නිමල් කසන්ත. මම කැමති පුංචි නංගිට. තරහ වෙන්න එපා කුමරසෙන්. මං කැමති නෑ මගේ රට දාල පිට රටකට යන්න. පුංචි නංගි හරි ආදම් බලයි. මං කැමති නම් ඔයා එක එක්කෙනත් එක්ක රවුම් ගන්නවා කියලා. ඔයා කවුද මට නීති දාන්න? මං ඔයාට ආදරෙන්ද කියන්නේ.
මං කැමති අපේ තාත්ත ලාංගිරේම නවතිනවද? උන්නාන්සේ වගේ කෙනෙකුට පාසුකම් සලසන්න අපිට පුළුවන් වෙයිද? ලාංගිර හොඳයි. හොඳයි තමයි හොඳයි. මේ කුමරසෙන්ගේ තාත්තා මටෙහිදි සැලකුවේ එයාගේ පුතෙක් විදියට. ඉතින් එයා මේ ආපුවම අපි යට උපරිම හොඳට සලකන්න ඕනේ. ඒ වුණත් අපි මේ ගැන ගොඩමුණේ මැඩම් කෙනුත් අහලා බැලුවොත් තමයි හොඳ. එයාගේ මොන ආන්නද අප්පච්චි? අපේ ගෙදරට නමුත්ව ගැන අපි මොනවට දෙයාගෙන් අහන්නේ? එයාට ඕන විදිහට රූකඩයක් වෙන්න උනොත් නම් අප්පච්චි ඇත්තට මම මේක දමල ගන්න යනවා. මාසෙද? කොහොමද ඉන්නේ?